කියලා. ඔබ අහලා තියෙනවා you are responsible for your own happiness. ඔබගේ හතුරට ඔබ වගේ කියන්න ඕනේ. පිටින් ඒක කාටවත් කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි සතුට වෙන්න පුළුවන් මාර්ගය පෙන්වන්න පුළුවන්. ඔබ සතුටින් තියාගන්න එක ඔබගේ ලොකු වගකීමක්. ඔය පීඩාවල් නසා ගන්න එක ඔබගේ ලොකු වගකීමක් නේද? දැන් ඔබ බලන්න පින්වතුනි ඔබ හිතියට වඩා පීඩාව කොයිතරම් තත්ත්වයකද ඉන්නේ කියලා. එහෙම නැත්නම් පින්වතුනි ඔබට ධර්මයේ තාම මුණ ගැහිලා නැහැ. ඔබ තාම ධර්මයේ හරි දැනින් අල්ලගෙන නැහැ. එන ඔබට ලොකු වගකීමක් තියෙනවා පින්වතුනි ධර්මයේ හරි දැනින් අල්ල ගන්න. ඒක ලොකු වගකීමක්. ඒක හොඳට මතක තියාගන්න. ඒක හරියට හුස්ම ගන්නත් කලින් කරන්න ඕන වගකීමක් හරිනම්. නැත්නම් අපරාධය ඔබ මේ ධර්ම ඇසුරු කරන්නේ. මේ ධර්ම තියෙන්නේ නිවෙන්න පින්වතුනි. මේක අවබෝධ වෙන්න පින්වතුනි පුදුම නිවීමක් හම්බ වෙනවා. ඔය තියෙන ප්‍රශ්න ඔක්කොටම උත්තර හම්බ වෙනවා. හැබැයි ගෙවල් කුලිය ගෙවෙන්නේ නැහැ. නමුත් ගෙවල් කුලිය ගෙවා ගන්න බැරි වීම නිසා එන පීඩාවට උත්තරයක් හම්බ වෙනවා. ඔබ තාමත් ඉන්නේ පීඩාවෙන්න. හොයන්න පින්වතුනි. ඒකයි ඔබට කියන්නේ පින්වතුනි. මේක විශ්වාසයෙන් කරන්න ඕනේ වැඩක්. මේක ඔබ ඒලව කරන්න මහන්සි වුණාට වඩා මහන්සි වෙන්න ඕනේ වැඩක්. ලොකු විශ්වාසයක් තියාගෙන කරන්න ඕනේ වැඩක් පින්වතුනි. ඒ කාන්තේම ඔබට මේ ප්‍රතිඵලය හම්බ වෙනවා. උත්සාහ කරන්න. උත්සාහ කරන්න තියෙන පින්වතුනි අවබෝධ කරගන්න. මේ ශාසනයේ තියෙන ප්‍රධාන මංගය තමයි පින්වතුනි ධර්මය. ඔබ මේ දක්වාව තාම ධර්මයේ තේරුන්නේ නැහැ. යන්න එහෙනම් පින්වතුනි question mark එකක් තියෙනවා නේ දැන් එතන. මම මොකද්ද ඔබ කරන්නේ? ඒකයි ඔබට හැමදාම දේශනාවල කියන්නේ පින්වතුනි ඔබ මේ ධහම තේරුම් ගන්න ධහම තේරුම් ගන්න ධහම තේරුම් ගන්න. මොකද මේකෙන් විතරයි ඔබට ප්‍රතිඵල හම්බෙන්නේ. ඔබ හිතාගෙන ඇති පින්වතුනි ඔබ එක එක જાති අය කියලා. මම හරි දරුණු මිනිහෙක් මා විනාශ කරන්න බෑ ආදිවාසීන් කියලා. ඔබට එහෙම හිතෙනවා නම් පින්වතුනි ඔබට තාම ධහමේ බින්දුවක්වත් තේරිලා නැහැ. හැබැයි ඔබ රස කර කර බණ අහනවා. අපිත් ඉතින් රස කර කර බණ කියනවා. බණ කියන කෙනා ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. ඒකට හේතුව තමයි ඒකෙන් පළමු ආස්වාදය ලැබෙන කාට. කියන එක නන්නේ. එහෙනම් කොච්චර කිව්වක් හමන්නේ. දෙවෙනි ආස්වාදයේ හැවත් ආස්වාදයේ කියලා කියන්නේ දෙවෙනි සතුට හැවත් ඒ සතුට දෙවෙනි එක ලැබෙනවා පින්වතුනි. මේ කොහේ හරි දැනගෙන ඉඳගෙන ඉන්ටර්නෙට් එකෙන් හරි බණ අහන පිරිසක් ඉන්නවා නම් ගැලවෙන්න කැමති ඉන්න තරුණ පිරිසට. තමාට මේ කියන බණ මෙතන ඉන්න එක්කෙනෙක්වත් ඔළුවට ගන්නෑ. නැවත අවුරුදු 5කට විතර පස්සේ පින්වතුනි තරුණෙක් බණ ටිකක් අහලා එනවා. ආම කියන අහවල් දවසේ කරපු දේශනාව වැවුවට පස්සේ මගේ ඇස් ඇරුණා. ඒකයි මම මේ ආවේ කියලා. ඒ නිසා බණ කොච්චර කිව්වක් කමක් නැහැ. නැවත බලන්න ඕනේ පින්වතුනි මේ කියන බණ අරහා ඔබට වෙන යහපත මොකක්ද? නැත්නම් අමතක කරන්න එපා පින්වතුනි මහා වටින දහම් කරුණු දවසින් දවස දවසින් දවස දවසින් දවස අන්තර්ජාලයට එකතු වෙනවා. ඔබගේ හිතට එකතු වෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් අන්තර්ජාලයට නම් එකතු වෙනවා දවසින් දවස. මොකද මේ බණ හරියට තේරුණා නම් එහෙම පින්වතුනි මේ තරුණ එකණෙක් ගෙදර යන්න හේතුවක් නැහැ. වයසකාරයෙක් ගෙදර යන්නේ නැවේ අපි මෙහෙ තියාගන්න ඇති නිසා. එයා ලොකු වකීමක් යුතුකමක් ඉෂ්ට කරන්න නැති තාමේල් වකීම් බර ආවේ නැති පිරිස් කිසිම කෙනෙක් යන්නේ නැහැ. මේක තේරුණා නම් හැරුණ හැරුණම තමයි ආය යන්නේ. තේරුණා නම් එහෙනම් අද ඔබ යනවා නම් ආපහු මේ යන්නේ එකම හේතුවක් නිසා. අපි කියන්නේ ඔබට නම් මේක තේරිච්ච නැද්ද නිසා. එහෙනම් ඔබට ලොකු වකීමක් තියෙනවා පින්වතුනි මේක තේරුම් ගන්න. ඔබ අතර ඉන්න වැඩිහිටි පිරිස ඉන්නවා පින්වතුනි සමහරට මේක බොහොම හොඳට තේරුම් අරන් ඉන්න. එහෙනම් මම ඔබට කිව්වේ පින්වතුනි තමන් කර කර හිටපු හැම දෙයක්ම නතර කරලා ඉවරලා එකපාරට මේ පැත්තට හැරෙනවා කියලා කියන්නේ පින්වතුනි මම ලොකු අවබෝධයක් තියෙනවා මොකක් හරි. නැත්තම් ලේසි නෑ ඒකනේ පිච්චිලා යනවනේ. තමන් මේ ලොකු වැඩ පිළිවෙලක් කරගෙන කරගෙන ගිහිල්ලා එකපාරට ඔක්කොම නතර අනිත් පැත්ත හැරෙනවා.
ඒ අනිත් පැත්ත හැරෙනකොට පිංගුතුනි අධික පීඩාවක් එනවා. අන්නේ පීඩාව සමනය කරගන්න පුළුවන් තත්ත්වෙට මානසික දියුණු නිසා තමයි පිංගුතුනි කෙනෙකුට එහෙම ඉන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අරක මතක් වෙවි පිංගුතුනි අධික පීඩාව ජනිත වෙනවා. එහේ කට්ටියක් ෆයින්වා ඒ පැනනට පස්සේ ඉන්න බෑ කියන දාපහු යනවා. දැන් ඉස්සර සාමාන්‍ය පිංගුතුනි මෙහෙට ආපු ගමන් සතියක් දෙකක් තුනක් ඇතුළත මොකක් හරි අවස්ථාවක් අල්ලලා පැවිදි කරන වැඩ පිළිලක් කළා අපි. මහා ගොන් වැඩක් ඒක. තමන්න මාස දෙක තුන ඇතුළත පැවිදි කරනවා. සතියක් දෙකෙන් නම් කරන්නේ. මම මාස 3-4ක් වගේ යනකොට කරනවා පැවිදි. අපිට පස්සේ පස්සේ තේරුණා පිංගුතුනි අර එන ගින්න නිවෙන්න තරම් කාලයක් නෑ තාම කියලා මාස 3කේ. තාම දරාගෙන ඉන්න පුළුවන්. මොකද ගෙදර අතෑරලා මේ පුංචි දරුවෝ නෙමෙයිනේ. ලොකු මිනිස්සු. එතකොට ගෙදර තමයි පවුලක් තිබුණා. දරුවෝ හිටියා සමහර විට. එහෙම නැත්තම් කසාද බඳින්න වගේ අය හිටියා. මොන හරි ව්‍යාපාර කළා. ගෙවල් දොරවල් හැදුවා. එහෙම නැත්තම් සමහරුන්ට පින්දුනේ තාම ගේ හදනවා. අපි දුර රටේ එහෙම ගිහිල්ලා ඉතින් සල්ලි කීයක් හරි හොඳට හම්බ කරගෙන ඇවිදිලා දැන් ගෙයක් එහෙම හදන්න පටන් අරගෙන දැන් account එකේ තියෙනවා 120ක් කෝටි 20ක් විතර. දැන් එකෙන් මේ තට්ටු පහකට විතර ගෙයක් හදන්න ඔක්කොම හදාගෙන එනකොට බෙන්ගදට එකපාරට බණ හම්බුණා. බණ හම්බුණාට පස්සේ බෙන්ගදට නිකන් අමුත්තක් දැනුණා හිතට. ඒගෙන ඉත හිතුනේ නෑ පැවිදි වෙනවා කියලා. දැන් නිකම හිතට බණ මේ ලොකු පිම්මක් මේ අනිත් පැත්තට පැනගත්තේ. හැබැයි ඕකෙන් අපි විශ්වාස කරන්නේ නැහැ කිසි දෙයක්. ඒ පිම්ම බෙන්ගදට පණින්න පුළුවන්. මේ අපි විශේෂයෙන් හර්ෂ මහත්තයාට එහෙම කියලා තියෙනවා. බණක් අහලා ඉවරලා දායකයෙක් ඇවිල්ලා කියන කිසි දෙයක් 100%ම පිළිගන්න එපා කියලා. බණක් ඇහුවට පස්සේ අපි ආරාමයට ඉර දෙන්නයි යන්නේ, අපි ආරාමයට හඳ දෙන්නයි යන්නේ කියලා කිව්වට එකපාරට පිළිගන්න එපා කියලා. ඇයි ඒ? මේ වෙලාවට ඉන්නේ මක් වෙලාද? ධර්මයේ කෙරේ යහපු අධික පැහැදීම නිසා අපි ඉඳුනේ. පුළුවන් නම් ඒ වෙලාවේ තමන්ගේ දින ඇඟේ කැලේ ටික ඔක්කොම ගලව ගලව මෙන්න හදවත මේකත් ගන්න මෙන්න බොක්ක මේකත් ගන්න කීකී ඔක්කොම දෙනවා. නවත් බණ ටික අහලා ගෙදර ගියාට පස්සේ ගෙදර ඉන්නත් එක්ක ඉතල කතා කරන්න එපා මම මෙන්න මෙහෙම එකක් කරන්නම් කියලා නම් කිව්ව පුළුවන්ද? එතකොට ගෙදරින් පටන් ගත්තාම තමසුට මොලේ හොඳ නැද්ද ඔයි කියලා. දැන් මොකද කරන්නේ? මොකද පින්විතනි බණ ටිකක් අහනකොට පුදුම සැනසීමක් හම්බ වෙනවා හිතට. එතකොට දැනෙන්න පටන් ගන්නවා පිංගුතුනි මේ තමන්ට තියෙන දේවල් නිසා මහා පුදුම පීඩාවක් ඉන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ වෙලාවේ පිංගුතුනි ගොඩක් දේවල් අතහැරෙනවා බණ අහන වෙලාවේ. ඊට පස්සේ හිතනවා මේ සහනය මට ලැබ දුන්න මේ ශාසනයට මම දෙයක් කරන්න ඕනේ කියලා. බොහොම සාදු චේතනාවක් පිංගුතුනි. ඒ කරන්න බැරි වුණත් බොහොම සාදු චේතනාවක්. ඒකෙන් ඔබව පහත් කරනවා නෙමෙයි. අපි කියලා තියෙන්නේ පුණ්‍ය වාරයේ පිරිසට ඒවා බොහොම තරබර ඇරලා ගන්න. මොකද හේතුව අධික සතුටෙන් ඉන්න වෙලාව. යථාර්ථයට මුණ දෙන ටික වෙලාවකට පස්සේ බණ ටික අහලා ගෙදර ගියාට පස්සේ තමයි යථාර්ථය එන්නේ. අන්න ඒ වගේ පිංගුතුනි මේ අධික ලෙස සතුටටපත් වෙච්ච අවස්ථාවක් මේ බණ ටික යන්තම් තේරෙන අවස්ථාවක් කියන්නේ. ඔන්න අවස්ථාවටපත් වුණාට පස්සේ ඒක නෑ හිතන නෑ මම පැවිදි වෙන්න එනවා. නමුත් පුළුවන්කම තියෙනවනේ පිංගුතුනි ඔන්නෝක අල්ලගෙන ඉන්න. ආපු දවස් ඉඳලා වීණාවයි මනසට. මොකද හේතුව අර ගේ බාගෙට හදලා තියෙන්නේ. දැන් සල්ලි ගොඩාක් හොයාගත්තා. ඉතින් මේ දුක් විඳලා 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 සල්ලි හොයාගත්ත දැන් ඒකෙ මිඳින්න බැරි වුණානේ. අන්න එහෙම හිතෙනවා කෙනෙක්. දැන් අර ගෙවල් ඉතින් ඔය බාසුන් නැහැලා කාලා බීලා විනාශ කළා දායෝ ඉතින්. දැන් හිතෙනවා. සතියක් ඉන්නවා අමාරුවෙන් පෙන්ගතනේ. සති දෙක තුන විතර යනකොට පෙන්ගතනේ. දැන් මතු වෙන්න පටන් ගන්නවා. එක්ක ගිහිල්ලා මේ ගේ හදලා මෙන්නද? අන්න ඒවා මතු වෙන්න පටන් ගන්නවා. මේ අත්දැකීම කියන්නේ පෙන්ගතනේ. ස්වාමීන් වහන්සේලා ඊට පස්සේ ආයි මත් පන්තක් කරලා දෙනවා මහත්ම මේකයි දෝක ඉතින් හදුවා ඉතින් මොකද ඵලක් තියෙනවද ඔබතුමා ඊට වඩා යහපතක් කරගන්න. හා මන්දේ මට තේරෙනවා මේක තමයි වටින්නේ ආන්දනේ. මේක තමයි වටින්නේ. ඒ ගහපු හුලම් පාර ඇති පිංගුතුනි දවස් සතියකට. ඊට පස්සේ මොකද වෙන්නේ ආයිත් එනවා අර පීඩාව. පිංගුතුනි මේක මේ සුළුපටු දෙයක් නෙමෙයි. මේ මනුස්සයාගේ මුළු ජීවිතයම අනිත් පැත්ත හරවන්න ගිහලා ඒ ජීවිතේ දැන් ඔළුවට කඩා වැටෙනකම මේ තියෙන්නේ. ඒක කියන්නේ මේ මගේ සටනක් ඔබ කරලම බලන්න ඕනේ. මේ වගේ සටනක් හැමෝම කරනවා පිංගුතුනි මලට පස්සේ. අඬ වැළපි කරනවා මල පෙරේතය වෙලා. තමන්ගේ දේවල් අනිත් මිනිස්සු කඩා වඩා ගන්නවා දැක දැක. මේ හිතන බලන්න. يعني ඔබගේ අම්මා තාත්තා මැරිලා මල පෙරේතය වෙලා දැන් ගෙදරට වෙලා ඉන්න ඔබට ඕනේ නැහැ ඊඩ ගඩන් ඔබ මොකද ඒවා විකුණනවා.
තාත්තා හිටව මිදුලි අඹගස් ටිකක් පිංගුතේ ඔබට අඹ කඩන්න වෙලාවක් නැහැ. ඔබ ඔය ගේට් වල දාලා දින ඕනේ පල්ල කොල්ලෙකුට බල්ලෙකුට ඇවිල්ලා අඹ කඩා ගන්න කියලා. ඉතින් ගමේ ඉන්න කොල්ලු කුරුට ඇවිල්ලා ගල් ගහනවා, අරකට පොලු ගහනවා, වහලේ උඩුත් බින්දෙනවා. අර පෙරේතයා පිංගුතේ දත් මිටි කන වැඩි. ඔබ හිතලා බලන්න. ඒ පෙරේතයා ඔබගේ තාත්තා වෙච්ච ඉඳ හොඳයි. ඔබ වුණා නම් එහෙනම් ඔබ පරිස්සම් වෙන්න එකේ. ලේසි පාසු දෙයක් නෙමෙයි පිංගුද. ඔබ මැරෙන්න කලින් මේ ටික ඔබට අතහැර ගන්න බැරි වුණොත් ඔබගේ අනාගතේ නම් බොහොම අඳුරේ. අපි දැන් ඔය പ്രേත කතා කියන්නේ මේ දවස්වල. ඊට පස්සේ ලොකු ගැඹුරු දහමක් කතා ගන්න නිසා නැත්නම් අපරාධ මේ പ്രേත කතා කියන්න ඕනේ ආයිත්. නැත්නම් මිනිසුන්ට තේරෙන්නේ නැහැ අන්තිමට මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලාවත්. ඉතින් කොහොම හරි පිංගුතුනි අර තමන්ගේ මුළු ජීවිතේම අනිත් පැත්ත හරවගෙන මේ පැත්තට එන්න හදද්දී අන්න එක කාගෙන ඉන්න පුළුවන් හැකියාවක් හැදෙනවා කියලා කියන්නේ පිංගුතුනි. සමහරවිට ගුරුවරයෙක්ගේ අසුරකුත් එක්ක හරි කමන්නේ කාගෙන ඉන්න පුළුවන් කියලා කියන්නේ වෙනදනේ අන්න ලොකු ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. එනේ කාගෙන ඉන්නවා කියලා කියන්නේ වෙනදනේ අර පීඩාව සමනය කරගන්න තමන්ට ධර්මයක් තියෙන මොකක්ද? තමන්ට ආපු අවබෝධයක් තියෙන මොකක් හරි මේ පීඩාව සමනය කරගන්න. ඒ වගේම දුවාදරුව සාසනයට පූජා කරපු අම්මලා තාත්තලාට සතිය දෙක යනකොට ඔය සමහර අම්මලා තාත්තලා මෙතන ඉන්න පැනලා දෙනවා මගේ පුතාව සාසනයට. විශේෂයෙන් බණක් කියන මහල්ලේ වුණාම මොකද වෙන්නේ? මගේ පුතාව සාසනයට ගෙදර ගියාට පස්සේ මිනිහා නොකෝ ළමයා ඉතින් තමයි ආයෙ එන්න වෙනවා ළමයා මෙන්න බස් එකේ ඇවිල්ලා ළමයා වරයි යන්නේ. නමුත් මේ වෙලාවේ නැගිට මේ හිත පිංගුදෙනි හරි බලවත් හිඳා. ඒ වගේ මේ ගෙදරේ ගෙදර ඉන්න මිනිස්සය හරි ඒවා නෝන හරි මේ වබ්බින්ගුදෙනි කරගත්ත පවත් මහා බරපතල එකක්. නමුත් මේ පැනලා තමන්ගේ දරුවා දුන්නාට පිංගුදෙනි සතිය දෙකක් යනකොට දැන් දරුවා සාසනෙට පූජා කරපම් අම්මලා ඉන්නේ. සතිය දෙකක් විතර යනකොට මොකද වෙන්නේ? පොඩ්ඩක් පටන් ගන්නවා පිච්චෙන්. හරි දෙක තව තුන හති දෙක තුනක් තව යනවලු ඉස්සරහට මොකද වෙන්නේ? දැන් හොඳටම පිච්චෙනවා මේක. ඒක සාමාන්‍ය ස්වභාවයක්. එතන ඔබට හැකියාවක් තියෙනවා නම් පින්වතුනි අන්නේ පිච්චෙන එක දරාගෙන ඉන්න දහම පාවිච්චි කරලා. අන්න ඔබ යමක් ලැබලා තියෙනවා. ඒකයි මම කියන්නේ පින්වතුනි ඔබ බොහෝ දෙනෙක් මේක ලැබලා මොකුත් ලැබලා නැහැ නෙමෙයි පින්වතුනි. ඔබ ලැබලා තියෙන ලොකු දෙයක්. ඔබ ඔබගේ ජීවිත ගොඩාක් වෙනස් කරගෙන ඇති මේ වෙනකොට. අපි ඔබට කියන්නේ පින්වතුනි මේ පීඩාව කියන එක බිඳුවක්වත් තියෙන විදිහක් නැහැ ඔබගේ හිතේ. ඔබ මේ දහම ඇසුරු කරනවා. අන්න එතනට එන්න. ඒකන ගිහිද පැවිදිද කියන එක අදාළ නැහැ පින්වතුනි. ගිහි වුණත් පැවිදි වුණත් ඔබ පීඩාවෙන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. හිතක පීඩාව කියන එක ලෙඩක්. හිතක පීඩාවක් හැදෙනවා කියලා කියන්නේ තනිකර ලෙඩක් පින්වතුනි. එනං ඒ ලෙඩේට ගිහි අය විතරක් පැවිදි අය විතරක්ද බේත් කරන්න ඕනේ? කවුද බේත් කරන්න ඕනේ ඒකට? හැමෝම බේත් කරගන්න ඕනේ පිං. ඒ බේත තමයි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන්නේ. ඒකයි ඔබට කියන්නේ පිංගුනේ තක්කෙටම මේක අවබෝධ කරගන්න. අවබෝධ කරනවා වගේම පිංගුතුනි ඒ කියනේම හොඳට කරලා බලන්න කියලා. මේ කතා කරන මේ ධර්මයේ හරවත් දැන් පිංගුතුනි ඔබ අරගෙන ඔබගේ ජීවිතෙත් එක හොඳට ගලපලා බලන්න කියලා. ජීවිතෙත් ගලපන්න මේ භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළ තියෙන පිංගුතුනි හැමතිස්සම අපිට සිවුරක්වත් නවන්න අයිතියක් දීලා නැහැ පිංගුතුනි. යෝනිසෝ මනසිකාරයෙන් නැතුව සිවුරක් නැව්වත් යෝනිසෝ මනසිකාරයෙන් නවන්න ඕනේ. වටවිට බැලුවත් යෝනිසෝ මනසිකාරයෙන් කරන්න. යෝනිසෝ මනසිකාරය කියලා කිව්වේ පිංගුතුනි සම්මා සතියෙන් යුක්තව කරන්න ඕනේ. ඒ කියන්නේ සතර සතිපට්ඨානයෙන් ඉඳගෙන කරන්න. සතර සතිපට්ඨානය කියන එක බුද්ධ භූමිය කියලා කියනවා. බුද්ධ භූමිය කියලා කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම ඇතුළේ ඉන්න එක. සතර සතිපට්ඨානය වැඩෙනවා කියලා කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම වඩනවා කියන එක. එහෙනම් අනිච්ච දුක්ඛ අනාත්ම කියන කාරණා තුන ඇතුළේ ජීවත් වෙන කෙනා බුද්ධ භූමියේ ජීවත් වෙනවා. ඔබ මොනවා කළක් කමන්නේ අපේ. අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය තුළ ඔබ ජීවත් වෙනවා. ඒක නිසා ඔබට තියෙන ලොකුම වකීම මොන ඕක. ඒත් අමතරව පොඩි පොඩි වකීම් ටිකක් තියෙනවා. අපි රස්සාවක් කරන්න මේ සම්මන් රස්සාවක් කළා මිනිස් මේ තමයි දරු මාලන්න කන්න දෙන්න මේ ටික කරන්න. කිසි ගැටලුවක් නැහැ. දැන් ඔබ රස්සාවක් කරන ගමන් ටීවී බලුවේ නැද්ද? ඉතින් රස්සාවක් කරනවා ළමයින්ට කන්න බොන දීගෙන ඒක කරනවා. ටීවී බලුවේ නැද්ද? බලුවද නැද්ද? ඇයි? පල්ලි හැමෝමද ටීවී බලුවා? රස්සාවට ටීවී බලපු අයද සර්? රස්සාවට කරේ ටීවී බලන්නේ. ඒක නෑ නෑ කවුරුත් එහෙම කරේ. එහෙනම් ඇයි ටීවී බලුවේ? ඇයි ටීවී බලුවේ? ඇයි සින්දු ඇහුවේ? මොකකින්ද? සතුටක් භුක්තිය.
මොකද වැඩ කළ මහන්සි සතුටක් මුක්ති විඳ. තරු මල්ලංගේ වැඩ ටික කළා කියලා වෙලාවක් තිබුණා ටීවී එක පොඩ්ඩක් බැලුවා. එන ඔබ ආයේ වැඩ කරගෙන යන අතරතුර පිංගුතුනි සතුටු වීම උදෙසා තියමක් කළා. අද ඔබට පුළුවන් නෙවෙයි පිංගුතුනි. ඔය කියන කාලේ සම්පූර්ණයෙන්ම ධර්මයට දාන්න. සතුටු වීම උදෙසා. ඒ වගේම වැඩ කරන කාලය තුළත් පිංගුතුනි ඔබට මේ ධර්මයේ පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔය තැන්ට ඔබ ආවොත් එහෙම වෙන්නේ. ඔබ ආයි කවදාවත් අඬන්නේ නැහැ මේ ලෝකේ. ඔබ පීඩාවටපත් කරන්න බෑ කිසිම කෙනෙකුට. මේ ඉන්න තරුණ දරුවෙක් කිසිම ගෑනු කෙනෙකුට පීඩාවටපත් කරන්න බෑ ඊට පස්සේ. අඳුම ධර්මයේ තණ්හා රදී නගාවත් බොහොම ගෙලින් ඉන්න පුළුවන්. මොකුත් නෙමෙයි කරන්නේ තියෙන්නේ ධර්මය අවබෝධ කරගන්න. මේ ඉන්න හැම කෙනෙක්ම දන්නවා පින්වදිනේ. දැන් සමහර වෙලාවට තරුණ දරුවෝ තුන් හතර දෙනෙක් බස් හෝල්ඩ් එකේ ඉන්නවා. ඔතනින් යනවා වෙන ගෑනු කෙනෙක් මේ කෝල් එකක් අරගෙන. එයා දන්නෙත් නැහැ මේ වටේ පිටේ මොනවද තියෙන්නේ කියලා. මොකද සිහිය තියෙන කෝල් එකේ. ඉතින් ගෑනු කෙනා එතනින් ගියාට පස්සේ අර ළමයි හතර පහ දෙනාට කාමයේ ජනිත වෙලා ඉන්න බැරුව ඉන්න එතනට. මම කර නෝනා දන්නෙත් නැහැ. නිගමනීතල බලන්නකෝ. ඒ නෝන දන්නෙත් නැද්ද? ළමයි ටික දැක්කයි නෝනව. දැන් ඉන්න බෑ කාලා ඉන්න බෑ ළමයින්ට. බලන්න කොයිතරම් පීඩාවටපත් වෙලාද කියලා එතනට වෙලා ඉන්නේ දරුවට ඊට පස්සේ. එහෙනම් තව ටික දවසක් අහොත් එමෙ තමයි හුලඟක් ගාලා ගහගෙන යනවා. හුලඟක් යනවා එතන. ඉන්න බෑ ඉන්නේ උන්ට. ඒ හුලඟ වැදුනාට පස්සේ. ඉතින් එහෙම වෙන්න පුළුවන්. මොකක් හරි අපි මේ පර්ෆියුම් සුවඳක් යනවා. ඒක අර දරුවන්ට තේරෙන්නේ කාන්තා පර්ෆියුම් සුවඳක් කියලා. ඒක වැදිච්ච ගමන් පිංගුතුනි ඒ දරුවන් අධික ලෙස කාමයෙන් මත් වෙනවා. එහෙනම් පර්ෆියුම්ස් තියෙනවා පිංගුතුන් ලෝකේ. මිනිසුන්ට කාමයේ ජනිත කරවන්න තියෙන පර්ෆියුම්ස් තියෙනවා. ඉතින් නිකම්ම ඉතල බාන්නක පිංගුතුනි මට දැන් අහන්න තියෙන මිනිහෙක්ද කියලා නේද? එහෙනම් මේ අගේට ඉන්න කොල්ලා ඌට පිස්සුවෙන් වගේ අර පිස්සු ඇදලා වගේ නියම් මේ මට රඟපාල පෙන්නන්න බෑ හරි නෑ ඇද්ද ගත්ත ගුඩ ගිහිල්ලා නිකන් ඌට අර තනිකර කාම බරියෙ බවට පත් වුණා මක් කියලා අර පොඩි සුවඳක් ඇවිල්ලා එච්චර අර ගහන්න විතරයි යන්නේ මිනිහ ඉවරයි ඒකයි අහන්නේ මෙන්න හොඳට බලන්න ඇත්තටම පිරිමියෙක්ද කියලා මම මේ කියන පිරිමි ටික පිරිමි අයිට කියන කතාව කාන්තාවේ පැත්තෙන් අනිත් පැත්තෙන් හරවගෙන ඒ අය ගන්න. ඇත්තටම අහන්න වටනව නේද පිරිමියෙක්ද කියන්නේ. ඒ කියන්නේ කාන්තාවක් ඇවිදින්න පින්වදින එහෙට මෙහෙට දෙපාරක් ඇඹරිලා ඉවිලා දන ගහපන්. කීව ගමන් මොකද වෙන්නේ? අනේ කා වචනේ කියන්නත් හිතනවා මට. එහෙනම් මෙතන ඉන්න පිරිමි ඔක්කොම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පිරිමියෙක්ද කියලා. මෙතන ඉන්න හැමෝම දන්නවා තම තමන්ට තියෙන ප්‍රශ්න. ඒක දන්නේ ඔබ විතරයි. තම තමන්ට තියෙන ප්‍රශ්න දන්නවා. අන්නේ ප්‍රශ්නෙට අනුකූලව තමන්ගෙන් ප්‍රශ්නයක් අහගන්න පිරිමියෙක්ද කියලා. ඒකයි කියන්නේ මේ දහම පාවිච්චි කරන්න කියලා පිරිණියෙක් වෙන්න මහා පුරුෂ වෙන්න. ඒක ඔබ මේ පැවිදි වෙන්න ආවද නැද්ද එකක්වත් නෙමෙයි මේ කියන්නේ බින්ද පැවිදි වෙන්න එන්න ඕනනම් පැවිදි වෙන්න නැතුව ඉන්න ඕනනම් ඕන එක. පිරිමි කමට නිඳා කරන්න හොඳ නැහැ නේද? භාග්‍යවතුන් වහන්සේ කියන්නේ පිරිමියෙක්. සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ පිරිමියෙක්. අන්නේ මහ පිරිමි පරම්පරාවෙන් නම් පැවතගෙන එන්නේ. ඔය තමන්ගේ ඔය තියෙන මානසිකත්වයත් එක්ක පිරිමියෙක් වශයෙන් ජීවත් වෙන එක ගැන මොකද හිතන්නේ? අන්නේ කයි කියන්නේ පිංගතනි වහ වහ මේක තේරුම් ගන්න. කාන්තා පිරිසට එච්චරයි.
ඔබගේ තුළත් ඔය කියන පිරිමි ගති වර්ධනය කරගන්න ඕනේ. ඒ කියන්නේ ඔබව පීඩාවට පත් වෙනවා නම් පින්වතුනි මේ දේවල් හරහා වෙන ඕනේ දෙයක් කරා ඔබව පීඩාවට පත් වෙනවා. තනි කරම තියෙන මොන ගතිද ඒ? අපි ගෑනු ගති කියලා නොකේම. ඔය නීච නින්දිත ගති තියෙන මේ. නීච නින්දිත ගති. ඔබ දැකලා තියෙනවා නේද ඔබේ ගෙදර බල්ලා? ඒකට ඔය පොඩි මස්කට්ටක් එහෙම ගෙනල්ලි වෙරලා නූලක බැඳලා පූසට එහෙම අපි ඉස්සර කරන්නේ පොඩි මේ හාල් මැස්සො කෑල්ලක් නූලක ඉල්ලලා මොකද කරන්නේ? ඌ ළඟට එනකොට මෙහෙම අදිනවා. උත් මොකද කරන්නේ? මේ පයින් පිරිමි පූසා. මම මේ පිරිමින්ට අභියෝගයක් දෙන්න පුළුවන් නම් පිරිමියෙක් කියලා පෙන්නන්න කියලා. දැන් කාට හරි කියන්න බෑ අපි හොඳ පිරිමි තමයි එන්න කියන්න ගුරුආන්දරේ දෙන්නේ ඕකට කියලා. කිව්වොත් එහෙම මොකද? ඒ ඊළඟ එක්කෙනා එතන තියෙන ඊළඟ අනිත් ප්‍රශ්නේ වෙන්නේ මේ. අරක කාමයේ නිසා පීඩාවට පත් වෙන පිරිස අනිත් එක ද්වේෂය නිසා පීඩාවට. ඔය එක්කෙනෙක්වත් පිරිමි නෙමෙයි පේනද? දැන් මේ වැහුවට පස්සේ මේ පිටේ ඉන්න ඔබට නම් සාමාන්‍ය කේන් තියන්නේ ගන්න නැහැ. ඔබට මේ නිතර අහලා පුරුදු නිසා දැන් කම්මැලි ඉන්න බල්ලන්ට වගේ ඇති. නමුත් මේ පිටේ ඉන්න වෙනසට හරියට කේන් තියෙන සමහරට මේ වැහුනොත් එහෙම පේනද? නමුත් ඇත්ත කතාව ඒක. ඔබ පිරිමියෙක් නම් පේනදනේ පිරිමි වෙහසෙන් ඉන්න. ඒකට අපි උදව් කරන්නම් ඔබට පිරිමියෙක් වෙන්න. මෙතන ඉන්න ඔක්කොටම කාන්තාව සියල්ලටම පිරිමියෙක් වෙන්න උදව් කරන්න තමයි මේ හදන්නේ පේනදනේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ තියෙන්නේ. ඔබට පිරිමියෙක් වෙන්න. මේ කියන්නේ ස්ත්‍රී ලිංගිකයෙක් පුරුෂ ලිංගිකයෙක් වෙන්න කියන එක නෙමෙයි පින්වතුනි, පිරිමියෙක් වෙන්න. ඒ කියන්නේ ඉමතෙක් පිරිච්ච මිනිහෙක් වෙන්න පින්වතුනි. අන්න ඒක තමයි ඔබ අධිෂ්ඨාන කරන්න ඔක්කොටම කලින්. ඔබට පුළුවන් වෙන්නේ පෑ පින්වතුනි කිසිම ප්‍රශ්නයක් නැතුව පාරක තොරක බහැල යන්න. ඔබට පුළුවන් වෙන්නේ පෑ පින්වතුනි දෙපැත්තේ ගණිකා නිවාස දෙකක් තියදී මේ අතපනද්දි එන්න අයියේ එන්න අයියේ කියද්දී ඔබට පාරේ යන්න බහැල. ඔබට පුළුවන් කමක් තියෙන හැපිගුදුනේ හතර වටේම අසභ්‍ය චිත්‍රපටි දාලා තියෙනවා. ඔබට ඒක මැද්දෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව යන්න. මොකද්ද වැදිච්ච හේලේ? ඔබ හිතනවද ඔබ බොහොම සාමාන්‍ය දේවල් කියලා? බලන්න පුදුම අසාමාන්‍ය තත්ත්වයකට මානසිකත්වයේ පෙරලිලා තියෙනවා. ඒකයි ඔබට කියන්නේ පිළිදෙර ඔබට දිනන්න පුළුවන් මේක. ඔය ඔබ ඒවට ආසක්ත වෙනවා නෙමෙයි පිංගුතුනි, ඔබ ඔය පීඩාවට පත් වෙනවා ඒව නිසා. ඒක නිසා ඒ පීඩාවට පත් වුණාට පස්සේ පීඩාවෙන් නිදහස් වෙන තමයි ඔය දේවල් ඔය කරන්නේ. කාමයේ සම්බන්ධ දේවල් හෝ වේවා, ඔය තරහ සම්බන්ධ දේවල් හෝ වේවා, එහෙම නැත්නම් අනිත් අය ඉස්සරහා කැපිලා පේන මුදුන් වෙලා ඉන්න කරන දේවල් හෝ වේවා පිංගුතුනි, ඔය හැම දෙයක්ම කරන්නේ එකම හේතුවක් නිසා, පීඩාව නිසා. ඔබගේ මුළු ජීවිතයම නැති කරන්න පුළුවන් පින්වතුනි. ජීවිතය විනාශ කරලා දාන්න පුළුවන් ඔබගේ මානෙට පොඩි පහරක් ගහලා. හැමෝම ඉන්න තැනක කිව්වා නම් එහෙම අනේ මේ මුන්ට සල්ලි තියෙන මේ ඉඟන්නෝ වගේ උන් මෙහෙතර ඇවිල්ලා ඉන්නවා කියන්නේ. ඒ ඇති හොඳටම. දැන් මොකද කරන්නේ? හිටහා හොඳ වැඩක් කරන්න. ඕක මට එහෙම කියවන්නේ හොඳ වැඩක් කරන්න හිටහා කියලා එද්දා ඉඳලා මොකද කරන්නේ? නැහීගෙන මැරීගෙන සල්ලි හම්බ කරනවා, රෑත් අඩ කරනවා, දවලුත් අඩ කරනවා, හොරමැර වංචා කරලා හරි ගමන් නැහැ, කීය කීරි හොයාගෙන ඕනේ දවසක මක් කරන්නද? වීරය වගේ ඇවිල්ලා කියන්නේ එදා තමුසු මට මෙහෙම කිව්වනේ. ආම් බලන මගේ අරදී බලන තමුසෙක්ගේ ඒ ගොන්තරි මිනිහයා දන්නේ නැහැ නේද පින්දින අවුරුදු 80ක් ගිහිලා තියෙනවා අර ගේ හදාගන්න ඒ සල්ලි ටික ඉකුත් කරගන්න. තරුණ ජීවිතේ වටිනම කාලේ මක් වෙනවද? ගෙදරකට යට වෙලා. ඉතින් ඔය තාත්තේ ඔට පත්තේ ඉන්නේ මේ තරුණ දරුවෝ. සමහර තරුණ දරුවෝ ඒකෙස් මින් ඉඳලා අධ්‍යාපන ජීවිතේ සම්පූර්ණයෙන්ම නැති කරන්න පුළුවන්. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. කියන්න තියෙන්නේ මේකයි. උඹට උඹත් එක කෙල්ලෙක් යාළු වෙයිද බං උඹගේ හැටි බලහන්කෝ. ඇති. ඇතරයි.
ඔන්න පොඩ්ඩ කිවන ඇති මේක තුල. දැන් හරි දැන් පත්තු වෙනවා ඇතුලේ. දැන් හිතනවා මාත් එක්ක යාළු නෑ මොකක්ද මගේ අඩුව මගේ ඇඟ මදි. ඇඟ හදා ගන්න ඕනේ. දැන් ඉතින් අර මීහරක යන කොහෙද? ජිම් යනවා. අර මොනව හරි තියෙන ස්ටෝරේජ් ගහගෙන ඒ වගේම මොනව හරි කුකුල් මස් තඹ තඹ කකා නැත්තම් ඒවා බිබි මොනව හරි කර කර මක් කරනවා. උදේ හවා නැතුව පින්ගතන ජිම් යනවා. එහෙන් ගිහිල්ලා හොඳට ඇඟ පුම්බගෙන අර අධ්‍යාපනය ගන්න තිබිච්ච කහලේ ඇඟ පුම්බන්න ගියා. ඉවරයි. ඒක හැම වෙලාවෙම ඔබට හුණියම් කරන්න ඕනේ නැහැ. ඔබගේ කවුරු හරි තරහ අපි හිතමු ඔබගේ තරහකාරයෝ ඉන්නවා මේ මිනිස්සුන්ව වටන්න ඕනේ. මොකද කරන් දෙන්නේ? ඔබට තියෙන යාළුවෙක්ගෙන් හොඳ වටින කාර් එකක් ගෙනහල ඔබේ ගේ ඉස්සරහා දවස් දෙක නතර කරන් ඉන්න පොඩි ආරංචියක් යවන්න ඔබයි ගත්තේ කියලා. එතන එයා ගෙදර එක මාස 3ක් ඇදුවතමක් එනවද? බින් වෙනවා. දරුණුම හුණියම ලෝකේ තියෙන. ඔබට ප්‍රශ්නිකුත් නැහැ මොකද කැපුවේ කියලා ඔබට වදින්නෙත් නැහැ. මිනිලා ණය වෙලා ඔක්කොම කල්ලි වෙලා වාහනේ ගෙනාවට පස්සේ ඔබට තියෙන මොකද යාළුවට කියන්නේ වාහනේ අරන් යන්න කියලා. මම මේ ඔබට පෙන්නන්නේ මේ නිකම හිතලා බලන්න රූකඩ වගේ ඉන්නේ. රූකඩ වගේ. මේ රූකඩ වගේ ඉන්න ගමන් කියනවනේ මාත් හොඳ පිරිමේක්. මාත් හොඳ පිරිමේක් කියලා කියන්නේ. රූකඩ වගේ ඉන්න ගමන්. අතකොඩු වගේ ඉන්න ගමන්. ඔබ හොඳ වීරයෙක් පින්වතුනි ඔබට ඕනේ දැනක කොන්ද ගලින් තියාගෙන ඉන්න පුළුවන් නම් පිරිසක් ඉස්සර පිරිසක් එකතු වෙලා ඔබව පාච්චල් කරන වෙලාවට පින්වතුනි ඔබට හොඳ කොන්ද ගලින් තියාගෙන ඉන්න පුළුවන් නම් ඔබගේ දර්ශනය කිසි වෙනසක් කරගන්න නැත්නම් ඔබ හොඳ මානසික සුවයෙන් නම් ඉන්නේ පින්වතුනි අන්න ඔබ පිරිමේ පිරිසක් එකතුලා ඔබගේ අම්මර තාත්තර දොස් කියාදි කුණුහරුම කියාදි මොනවහරි කියාදි ඔබගේ අම්මා තාත්තගේ මොනවහරි දේවල් කිය කියා ඒ එකක්වත් පින්විතනි ගානක් නැතුව ඉන්න පුළුවන් මානසිකත්වයක් තියෙනව නංග ඔබට. අන්න ඔබ නියම පිරිමි. මම මේ කියන පිරිමිකම ඔබගේ තියෙනවද කියලා බලන්න පින්විත. නැත්නම් ඔබගේ නෑ මාත් පිරිමි. අපිට දරුවෝ 3 දෙනෙකුත් ඉන්නවා මට. ඒ ඔච්චර තමයි. ඔන්න ඕක තමයි පිරිමිකම. තර වැඩිද මන්දා? දැනගෙන ඉන්නේ මේ ලෝකේ මිනිසුන්ට ආදරේ වැඩිම තනක් තැන් වලින් එකක් කියලා දැනගෙන නේද ඉන්නේ. එහෙනම් ඔබ ආවොත් එහෙම ඔබගේ තට්ට ගෙඩියෙන් අල්ලගෙන හරි මක් කරනවා. ඔබට මෙඩිය හිනනවා. කියලා කොහොමද පින්තුනි ඔබ පිරිමියෙක් කරනවා. ඒක තමයි අපේ එකම අදිස්ථාන. අපි කොච්චර කැමතිද පින්තුනි තණ්හා රති ඉරන් ආවිල්ලා අර ගුරු ගුටේ එහා පැත්තට හරි ආවිල්ලා අඬනවා පැත්තක. මොකද කියලා ඇහුවාම මේ ආරාම වටේම ගියා එකෙක්වත් වසඟෙට ගන්න බැරුණා කියලා. කොයිතරම් සතුටක් වෙනවද? එයා සතුට කිව්වොත් එහේ මේ මේකට දායකයෝ විදිහට එන මහතුරු ටිකක් ඉනෝ. ඒකෙක්වත් අල්ල ගන්න බැරුණානේ කියලා. කොයිතරම් සතුටුද අපිට? අන්න අපි භාග්‍යවතුන් වහන්සේගේ මිනිස්සු නේද එහෙනම්. එහෙනම් කට ඇරලා කියන්න පුළුවන් නේද පිංගතනි අන්න එදාට භගවතුන් තස සාවකෝහමස් මේ කියලා. අන්න එක කියන්න පුළුවන් කෙනෙක්. ඔබ කෙලින් කරගන්න එච්චරයි. මොකද පින්විතනේ ඔබ ඇද ගැහිලා වෙරිලා කරන කියන දේවල් ඔක්කොම කරන්නේ පින්විතනේ අර ඇද ගැහිම නිසා ආපු පීඩාව නිසා. මම ඔබට පෙන්නන්නම් එහෙම එකම. දහම ඇසුරෙන් පෙන්නන්නම් ඔය කියන ඔක්කොම. එහෙනම් මේ දහමේ තියෙන වටනකම තියෙන පිංගසනේ ඔබ හොඳ කෙලින් පුරුසේක් කරලා තියෙනවා. ඔබ වටන්න බෑ කිසිම ඕන කෙනෙක් ඇවිල්ලා ඕන එකක් කියලා නෝ ඔබ වටන්න බෑ මාත්‍ර. කාන්තාව ඇවිල්ලා මොනවද කරන යන ගියත් පුරුෂය ඇවිල්ලා මොනවද කරලා ගියත් ඔබ වටන්න බෑ මාත්‍රයක්. ඔබට කේන්ති යන දේවල් ඕන තරම් කියලා නෝ ඔබට කේන්ති යන්නේ නැහැ මාත්‍රයක්. මිනිස් ඔබ ඉස්සරහා මාන්නෙන් හැතරෙද්දී පිංගසනේ ඔබ සද්ද නැත ඉන්නවා. සේලෝ යතා එක ඝනෝ වාතේනන සමීරති කියලා. අන්න එහෙම ඉන්නවා. මහා ගල් පර්වත හුලන් වලට හෙලවෙන්නේ නැහැ වගේ. අරවණික හුලන් විතරයි. දැන් මොකුත් නැන්නේ පරඬල්පත් වගේ. පොඩි උලඟක් ආව නම් මක් වෙනවද? හැත්තම්ම ගණන් ගිහිල්ලා වැටෙන්නේ. මම මේ ඔබට අපහාස කරනව නෙමෙයි. මම මේ ඔබට දිරි දෙනවා බින්ද.
ඔබට දෙනවා ගෝල් එකක්. ඔබට ඉලක්කයක් දෙනවා පින්වතුනි. ඔබ ඔය ඉලක්කෙට යන්න ඕනේ. මේ ජීවිතේ ඔබ ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න පින්වතුනි. මැරෙන්න කලින් කෙලින් මිනිහෙක් කියලා මැරෙන්න. ඔන්න ඕක හදාගන්න. දැන් බලන්න, දැන් සමහරට ඔය මොනවා හරි ඔය ඩ්‍රීම්ස් ඇන්ඩ් ගෝල්ස් කියන්නේ තියෙන පොත්වල ඔක්කොම තියෙන්නේ මොකද්ද? හොඳට සල්ලි හම්බ කරගන්න පුළුවන් විදිහ. හොඳ ලස්සනට ගියක් දොරක් හදාගෙන වාහනයක් තියාගෙන ඔහම ඉන්න පුළුවන් විදිහ. ඒක පොතකවත් තියෙනවද? කොන්ද කෙනින් තියාගෙන ඉන්න පුළුවන් මිනිහෙක් වයන් කියලා. ඒවා තියෙන පිංගුතුනේ භාග්‍යවතුන් වහන්සේගේ පොත්වල විතරයි. මොකද අනිත් මිනිසුන්ට පිංගුතුනේ මේ කොන්ද ඇදේ පේන්නේ නැහැ. කොන්ද ඇදේ පේන්නේ පිංගුතුනේ කොන්ද කෙලින් කරගන්න යන පිරිස කියන්නේ. මේ ලෝකෙ ඉන්න ඔක්කොගෙම කොන්ද ඇදයි නම් කාටවත් ප්‍රශ්නයක් නැහැ. නමුත් දෙතුන් දෙනෙක් ඉන්නවා නම් පිංගුතුනේ කොන්ද කෙලින් කරගත්ත. අන්න යට දැන් ලොකු ප්‍රශ්නයක් නේද මේ ඉන්න අයගේ මේ කොන්ද ඇද මොකද කියලා? ලෝකෙ ඉන්න ලොකුම සල්ලිකාරයන්ට ගිහිල්ලා කිව්වොත් එහෙම ගෑල් ළමයෙක් දැක්කහම මට හරි ආසාවක් එනවා සර් මොකද්ද කරන්න කියලා. එයා කියයි මොකද්ද? ඒක නෙන්නම් කියන්නේ හොඳට සල්ලි හම්බ කරපන්. එතකොට උඹට ගන්න බැරි ගෑණියෙක් නෑ. හරි. උත්තරේ හම්බුණා. වෙන මොකද්ද එතුමට කියන්න පුළුවන් ඔකට? ඔබ හොඳටම විශ්වාස කරනවා නේද මේකදී අනන්ත සතර පුරාවට මේ ගමන ඔබ ආවා කියලා. ඉතින් අනන්ත සතර පුරාවට මේ ගමන ඇවිදෙල්ලත් පින්වතුනි මේ අත්බැවෙත් මිනිස්සෙක් වශයෙන් ඉපදිලා තාමත් කොන්ද ඇදයි නා. එහෙනම් මේ අත්බැවි ඉවර වෙන කලින් ඔබට තියෙන්න ඕනේ නැද්ද පින්වතුනි ඒක අදිස්ථානය? මොකක්ද අදිස්ථානය? කොන්ද ගෙනින් කරගන්නවා කියලා. මේ අස්තලෝක ධර්මයෙන් ගැලවිලා ඉන්නවා කියලා පින්වතුනි. මේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තනිකරම තියෙන්නේ පිංගුතුනි අස්තලෝක ධර්මයට අයිති නොවි ඉන්න පුළුවන් මිනිස්සෙක් හදන්න. ඔබ අහලා තියෙන අටලෝ දහමේ කම්පා වෙනවා කියලා. ඒ කියන්නේ අටලෝ දහමට කම්පා නොවෙන පුද්ගලයෙක් හදන්න පිංගුතුනි. ඒ කියන්නේ ඇත්තටම දැන් රහතන් වහන්සේලා කියන්නේ පිංගුතුනි අටලෝ දහමේ කම්පා නොවෙන කියලා කිව්වොත් ඒක වැරදි. අටලෝ දහමේ කම්පා නොවෙන නෙමෙයි පිංගුතුනි. අටලෝ දහමට අයිති නැති. එහෙනම් ඔබ හිතන්න මෝටරයක් දාලා තියෙනවා පිංගුතුනි මොකක් හරි එකක් ভাইබ්‍රේට් කරනවා. ඒ මෝටරෙන් බෙල්ට් එකක් ඇවිදලා ඒක කෑල්ලක් තියෙනවා ඒක ভাইබ්‍රේට් වෙනවා. ඒක කම්පණය වෙනවා. ඔය බෙල්ට් එක පනලා තිබ්බොත් මොකද වෙන්නේ? අරක ভাইබ්‍රේට් වෙනවද? නෑ. ඔන්න ඔය බෙල්ට් එක පන්න ගන්න කියන්නේ. ඒ කියන්නේ කම්පා නොවි ඉන්නව නෙමෙයි පිංගුතුනි අටලෝ දහමට අයිති නෑ දැන්. අටලෝ දහමත් එක්ක සම්බන්ධයක් නෑ. ඒක නිසා කොහොම කම්පා වෙන්නේ නැහැ.